ඉරේෂාලක් මලක යන්නේ ගල්ලේ උඩුගම පදිංචි දුප්පත් පවුලක සරල සාමාන්‍ය යුවතියක්. දෙකු වරලසක් හිමි ඉරේෂාට තිබුණේ හරිම සරාගේ ලස්සන. ගමක යුවතියක් වුවත් ගැමි පෙනුමක් ඇයට තිබුණේ නැහැ. ඇයව මුල් වරට දකින්න කෙනෙකු සිතන්නේ ඇය කොළඹ කෙල්ලෙක් කියලායි. විශ්වවිද්‍යාලයක තෙවන වසරේ අධ්‍යාපනය ලබන ඇය දෙදෙනෙකුගෙන් යුත පවුලේ වැඩිමල් දැරියේ. ජීරෝදරතර ඉදිරි කුපියට ලැබෙන සොච්චම් මුදලෙනුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මවගේ වැටුපෙනුත් ජීවත් වෙන ඔවුන් කාලය ගත කළේ හරිම සතුටින්. පවුලක තිබෙන තේරුම් ගැනීම සතුට විනෝදය වගේම සරලකම ඒ පවුල තුළ තිබුණු නිසා ඉරේෂාට අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න බාධාවක් තිබුණේ. නමුත් බාහිරින් ඇය විඳෙව්වා ඒ වෙන කිසිවක් නිසා නොව සිය පෙම්වතා නිසා. එයයි මමයි යාළු වෙන්නේ ඉස්කෝලේ යන කාලේ. අපි දෙන්නම එකම වයසේ, එකම ඉස්කෝලේ, එකම පන්තියේ, නමුත් හිටියේ ගම් දෙකක. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එයාට කැම්පස් යන ලකුණු මදි වුණා. ඒ නිසාම එයා පුද්ගලික ආයතනය කර කියවක් කළා. මම විශ්වවිද්‍යාලයට ගියේ එයාගේ අකමැත්තෙන්. මට එයාවත් ඕන, කැම්පස් එකට යන්නත් ඕන. බැරිම තැන මම එයා එක්ක මේ ගැන කතා කළා. එයා අකමැත්තෙන් වුණත් මට කැම්පස් යන්න දෙනවා කිව්වා. අපි දෙන්න අතර කිසිම රහසක් නැහැ. වෙන හැම දෙයක් ගැනම අපි දෙන්න හොඳට කතා බහ කළා. මම හිටියත් හොස්ටල් එකේ, කැම්පස් එකේදී අපිව කුඩා කණ්ඩායම් කරනවා ක්‍රියාකාරකම් සඳහා. මගේ කණ්ඩායමේ කෑඩු ළමයි දෙන්නෙක් හා තව පිරිමි ළමයි හයක් හිටියා. හැමදේම කරන්නේ මේ කණ්ඩායමත් එක්ක. කැම්පස් එකේ පිරිමි ළමයි කෑඩු ළමයි එක්ක ඉන්නේ හරිම එකමුතුව. බං බොලං මචං කියලා කතා කරන්නේ, කාරට අත දාගෙන ඉන්නවා, අත්වලින් අල්ලනවා, තට්ටු දානවා. අපිට පිරිමි ළමයි. අනිත් කෑඩු ළමයින් කොහොම වුණත් මට නම් මේක ඇල්ලුවේ නෑ. ඒක කැම්පස් සංස්කෘතිය වෙන්නේ නැති. ඒත් මට මොකක්දෝ වගේ කොල්ලෝ එහෙන් මෙහෙන් අල්ලනේවා. මම මගේ බොයිෆ්‍රෙන්ඩ්ට කිව්වා මම කමේ හැදුණු වැඩුණු කෙනෙක්. මට ඒ දේවල් ඇල්ලුවේ නෑ වැඩිය. මම ඒ දේවල් කිව්වට පස්සේ එයාට තරහ ගියා. නමුත් කැම්පස් යන එක නතර කරන්න කිව්වනේ. කැම්පස් එකේදී එයාලට ඕන විදියට හිටියේ නැත්තම් අපිව කොන් කරනවා. අපිට කිසිම උදව්වක් කරන්නෙත් නැහැ. කැපිලි කෙටිලි වැඩි. ඒ නිසා මොනතේ මොන විදියට වුණත් අපිට කැම්පස් එකේදී එයාලත් එක්ක එකට ඉන්න වෙනවා. නැත්තම් ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. විශ්වවිද්‍යාලයේ කොල්ලන්ගෙන් වෙන ඇතැම් දේ ඇය පෙම්වතාට කියද්දී ඔහු ඇයට උපදෙස් දුන්නේ කෙසේ හෝ ඔවුන් ප්‍රතික්ෂේප කර සිටින් ලෙසයි. නමුත් ඇතැම් අවස්ථාවන්වල ඇයව බලන්න විශ්වවිද්‍යාලයට ඔහු එන විට ඇය පිරිමි ළමයින් වට කරගෙන ඉන්න අයුරු ඔහු දකිනවා. එම අවස්ථාවල දෙදෙනා අතර බරපතල ලෙස රණ්ඩු වීම සිදු වුවත් දවස අවසානයේ දෙදෙනා යළි සුහදව කතා බහ කරා. ඔහු නිරන්තරයෙන්ම ඇය සමග රණ්ඩු වෙන නිසා ඉරේෂා විශ්වවිද්‍යාලයේ පිරිමි ළමුන්ගෙන් වෙන අඩක් දෙට්ටම් නොකිය හිටියා. නමුත් ඇතැම් විට ඔහු සමග කතා කරමින් සිටින විට ඇයට ඉබේටම ඇතැම් දේ කියවෙන්න ගත්තා. එවැනි අවස්ථාවල ඇය ගැන පෙව්වතා සැක කරන්න පටන් ගත්තා, සීමා දාන්න පටන් ගත්තා. එය ඉරේෂාට දැනුනේ මහත් කරදරයක් ලෙසයි. ඔහු සිතුවා ඉරේෂා එම පිරිමි ළමුන් සමග කැමැත්තෙන් ආශ්‍රය කරන බව. මොකද කිව්වතින් ඔහුට කැම්පස් ජීවිතය පිළිබඳ අවබෝධයක් නැහැ. කැම්පස් එකේ සිදුවන සිදුවීම් පිළිබඳ හරිහැටි තේරුමක් නැහැ. කැම්පස් එකක ඇතුලේ සිදුවෙන දේවල් පිළිබඳ අවබෝධයක් නැහැ. දවසක් එයා මව බලන කැම්පස් එක ළඟට ඇවිත් හිටියා. මගෙත් එක්ක නිතරම අනවශ්‍ය විදියට හැසිරෙන එක පිරිමි ළමයෙක් ගැන මම එයාට කලින් කියලා තිබ්බා. එයා මව බලන්න ආව දවසක මාත් එක්ක ඊ පිරිමි ළමයා එනව දැකලා මට පිටිපස්සෙන් ඇවිත් එන්නේ. මම ඒක දන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ. නමුත් මගේ බොයි හේතුව මම ඒ ළමයා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. එයාට එහෙම දෙයක් නැහැ කිව්වට එයා ඒක විශ්වාස කරන්නෙම නැහැ. කැම්පස් වල ගැහැණු පිරිමි ළමයි අනවශ්‍ය විදියට හැසිරෙන විදිය ගැන එයා කලින් අහලා තිබුණා. එයා හිතුවා මමත් දැන් එහෙමයි කියලා. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. මම හිතුවේ මගේ බොයි ගැන විතරයි. දවසක් එයා මාව දේවාලයකට එක්කගෙන ගියා. ගිහින් දියුරල කියන්න කිව්වා. කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මම දියුරල කිව්වා එම සම්බන්ධයක් නැහැ කියලා. ඊට පස්සේ සත්‍ය දෙකක් තුනක් යනකන් එයා මාව එහෙම සැක කළේ නැහැ. මාව හම්බ වෙන්නවෙත් කතා බහ කරලා යනවා. දවසක් මගේ රූම් එකේ හිටපු යාළුවට අසනීප වෙලා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගියා. බොයිට කියලා ගියේ. නමුත් විස්තරයක් කියන්න බැරි වුණා. කියන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. ගිහින් ආවට පස්සේ මෙහෙම මෙහෙම වුණා නේද කියලා ඇහුවා. එයා හරියට අපිව දැක්ක වගේ හැමදේම ඇත්ත කිව්වා. මට පුදුම හිතිල මම ඇහුවා ඔයා කොහොමද දන්නේ කියලා.
එයා මුකුත් කිව්වේ නැහැ. දවසක් මගේ කම යාළුව කොළඹ ආවා. ඒකත් එයා කිව්වා. ඒ වගේ සිතුවීම් කීපයක් ආ මම විනායෙක්ක කතා කරපු දේවල් එයා කියන්න ගත්තා. මට හොඳටම බය හිතුණා. මාත් එක්ක රණ්ඩු කරන්න ගත්ත එයා ටිකටම මම බොරු කරනවා කියලා. එක දවසක් කිව්වා කාටවත් කියන්න එපා මම මේ කියන්න යන කතාව කියලා. එයා කිව්වේ අපි කේ දේවාලෙන් යාට වරමක් ලැබුණලු. ඒ වරමෙන් මම කෙන හැමදේම යාට දැනගන්න පුළුවන් වුණා කියලා. ඒ කතාව ඇහුවම මම පුදුම වුණේ නැහැ. ඒක බොරුවක් කියලා හිතුවේ. නමුත් මම කතා කරන දේවල් යන්නේන තෙන් කියති මට එයාව ආශ්‍රය කරන්නත් බය හිතුණා. ඊට පස්සේ මම එයාට කිව්වා මේ සම්බන්ධය අපි නතර කරමු කියලා. මම සම්බන්ධය නතර කරලා කතා බහ නොකර මම මගේ වැඩ කරගෙන පාඩුවේ හිටියා. මොකද එයා හැමතිස්සෙම මාව සැක කරන්න ගත්තා. ඒ සැක කිරීම නිසා මට විශ්වවිද්‍යාලේ වැඩ හිතේ සැනසීමෙන් කරගැනීමේ අපහසුතාවයක් වුණා. මොකද විශ්වවිද්‍යාලය කියන්නේ වෙනස්ම තැනක්, ගමේ පාසලේ අධ්‍යාපනය ලැබුණා වගේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුණ අමාරුයි. ඒක තේරුම් ගැනීමේ හැකියාවක් එයාට තිබුණේ නැහැ. එයා නිතරම මාව සැක කරා. මම එයාට තියෙන අදිරයට හැමදේම එයාට කිව්වා. ඒත් එයා කරේ මාව සැක කරපු එක. මම එහෙම කතා නොකර ඉන්නකොට එක දවසක් එයාගේ අලුවෙක් කෝල් කරලා මට කිව්වා මගේ බොයි වසබීලා මම නැති නිසා එයා බෙහෙත් වර්ගයක් අරගෙන මැරෙන්න කියලා හිතලා කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉරේෂාගේ පෙම්වතාට ප්‍රතිකාර කරන අතරතුර ඔහුව මනෝවෛද්‍ය අංශයට යොමු කරනු ලැබුවේ ඔහු මානසික පීඩනයෙන් සිටින නිසායි. එහිදී මනෝ විශේෂඥ වෛද්‍ය රෝමි රූබන් මහතා වෙත ඔහු යොමු කර තිබෙනවා. ඔය කියන තරුණයා මා වෙත යොමු කළාට පස්සේ ඔහුගෙන සොයා බැලුවා. ඔහු කියන කරුණුත් එක්ක එහිදී සනාත වුණා. ඒ තරුණයාට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික මෝහය කියන රෝගය තිබ්බ කියලා. ඒ නිසා තමයි හේතුවක් නැතුව විවිධ හේතු මවාගෙන සහකාරිය සැක කරලා තියෙන්නේ. දීර්ඝ කාලීනව සාක්ෂි හොයලා තියෙනවා එයාගේ පෙම්වතියගේ වරදක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒ නිසා තමයි තරහ යෑම, සැක කිරීම, ගැටුම් ඇති කර ගැනීම ඇති වෙන්නේ. මේ තත්ත්වයේ උග්‍ර වුණ තැන මිනේ මරා ගැනීම පවස් සිදු වෙනවා. ඔහුට දේව වරමක් හිමි වුණා කියලා කිව්වට එහෙම දෙයක් වෙලා නැහැ. මේ තරුණයා එයාගේ පෙම්වතියගේ ෆෝන් එක හැක් කරලා සොෆ්ට්වෙයා එකක් දාගෙන හිටපු නිසා පෙම්වතියගේ ෆෝන් එකෙන් වෙන සියලුම දේ මේ තරුණයා දන්නව. දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ, ෆොටෝ හුවමාරු කරගැනීම මේ හැමදේම මේ තරුණයාට දෙනවා. ඒ නිසා තමයි මෙයාට දේව වරමක් හිමි වුණා කියලා කිව්වේ. පෙම්වතිය හැරගිය නිසා එයාට මානසික පීඩනය ඇති වෙලා විෂාදය ඇවිත් තමයි සිය දිවි හානි කරගන්න උත්සාහ කරලා තියෙන්නේ. රෝගියට ඖෂධ ප්‍රතිකාර ඔහුට ලබා දුන්නා. විෂාදයටත් ප්‍රතිකාර කරා. සහකාරිය ඔහුගෙන් වෙන්ුණා. නමුත් ප්‍රතිකාර කිරීම සාර්ථක නිසා ඔහුට දැන්නේ විසඳ ගැනීමට හැකියාවක් තිබ්බා. ස්වාධීනව ජීවත් වෙන්න ඔහුගේ මනස දැන් ශක්තිමත්. සාමාන්‍ය ජීවිතයක් ඔහු දැන් ගත කරනවා. මේ වගේ තත්ත්වයකදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත්. එය මානසික රෝගයක් කියලා කෙනෙකුට නොවැටහෙන්නත් පුළුවන්. නමුත් නිරන්තරයෙන්ම අවධානය ඒ පිළිබඳව යොමු කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ කතාව අපි කියුවේ මේ කතාව ඔයාලටත් සමහර විට ප්‍රයෝජනවත් වන්න පුළුවන් නිසා. සමහර විට ඔබත් ආදරය කරනවා ඇති. ඒ වගේම ඔබ ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය නිරන්තරයෙන්ම ඔබේ වරදක් නැතුවත් ඔබව සැක කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම නිරන්තරයෙන් ඔබව සැක කරමින් ඔබත් සමග ගැටුම් ඇති කරගෙන රණ්ඩු වීම් සිදු වෙනවා ඇති. ඉතින් මෙවැනි සිදුවීම් නිසා ඔබ අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා ඔබේ ප්‍රේම සම්බන්ධතා ඔබේ ආදරය දෙදරා යන්න වුණත් හේතු වෙන්න පුළුවන්. නමුත් ඔබ මේවා කරදරකාරී කියලා අතහැරලා දාලනවා නම් එවිට ඔබ හිතන්න පුළුවන් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය හරි කරදරකාරී කියලා. ඔබව අනවශ්‍ය ලෙස පීඩණයට ලක් කරනවා කියලා. නමුත් මෙම தත්වය කිසිම කෙනෙක් නොසලකා හැරිය යුතු කරුණක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් ඔබේ පෙම්වතා අතින්, පෙම්වතිය අතින්, ඔබේ බිරිඳ අතින්, ඔබේ සැමියා අතින් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. මොකද ඔවුන්ටත් බොහෝ විට ලිංගික මෝහය කියන රෝගය තියෙන්නත් පුළුවන්. මේක මානසික පීඩනය නිසා ඇතිවන ඕ රෝගී තත්ත්වයක්. ඒ නිසාවෙන් කිසියම් කෙනෙක් නිරන්තරයෙන් ඔබව සැක කරනවා නම්, ගැටුම් ඇති කරගන්නවා නම් ඔහුව හැකි ඉක්මනින් මනෝවෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරන්න. මන්ද ඒ අනුව ඔහුගේ තත්ත්වය සොයා බලා ප්‍රතිකාර කිරීම මගින් මෙම තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගන්න පුළුවන්. නැතහොත් රෝමි රෝබන් වෛද්‍ය මහතා කියන වගේම මේ තත්ත්වය උග්‍ර වුවහොත් මිනි මරා ගැනීම පවා සිදු වෙනවා. ඇත්තෙන්ම බැලුවදින් අද සමාජය තුළ දැක කිරීම නිසා මනුෂ්‍ය ඝාතන ඕනෑ තරම් සිදු වෙනවා. බොහෝ විට තමන්ගේ පෙම්වතිය වෙනත්
පිරිමි මිතුරන් ආශ්‍රය කිරීම වැරදි විදියට දැකලා ඒ හරහා අනවශ්‍ය අවබෝධයක් ඇති කරගෙන විවිධ අයුරින් ඝාතන සිදුවීම් අපට සමාජයෙන් අසන්න දකින්න ලැබුණා. ඒ නිසාවෙන් මෙවැනි සිදුවීම් ඔබටත් සිදු වී තිබෙනවා නම් මෙන්ම දැනට සිදු වෙනවා නම් ඒ පිළිබඳව අනිවාර්යෙන්ම අවධානයක් යොමු කරන්න. මොකද ඔබ එවැනි තත්වයන් නොසලකා හැරියොත් ඔබට ඊට වඩා ඛේදජනක සිතින් වලට මුහුණ දෙන්නට සිදු වෙවි. ඒ නිසා කෙනෙක්ගේ මානසික තත්ත්වය හඳුනාගෙන කටයුතු කිරීම බොහෝ විට ඔබගේ ජීවිතයට ඉතා වැදගත්. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්ත නම් වීඩියෝකට ලයික් එකක් දාලා ඔබගේ වටිනා අදහසක් පහදින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. වෙනද වගේම ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.